අද වර්ල්ඩ් රේඩියෝ ඩේ එක. හැපි වර්ල්ඩ් රේඩියෝ ඩේ. පොඩි කාලේ කවුරු කෙනෙක් ඇහුවොත් ලොකු නාම වෙන්න කැමති කවුද කියලා සමහර වෙලාවට ඔයා කියයි ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා. සමහර වෙලාවට ඔයා කියයි ටීචර් කෙනෙක් වෙන්න කියලා. සමහර වෙලාවට ඔයා කියන්න පුළුවන් පයිලට් කෙනෙක් වෙන්න කියලා. හැබැයි මට තේරෙන කාලෙදී මගෙන් කෙනෙක් ඇහුවම ලොකු නාම වෙන්න කැමති කවුද කියලා මම නම් කිව්වේ ඩීජේ කෙනෙක් වෙන්න කැමතියි කියලා. මොකද මට අවශ්‍ය කරේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ලොකු ආසාවක් ලංකාවේ දන්න කියන ඩීජේ කෙනෙක් වෙන්න. හැබැයි මම කවදාවත් හිතුවේ නෑ මට රේඩියෝ එකක නිවේදකෙක් විදියට කතා කරන්න පුළුවන්කම ලැබෙයි කියලා. මං හිතනවා ඒක මට ලැබුණේ මං අදහන දෙවියන්ගෙන් කියලා, ජීසස්ගෙන් කියලා. හේතුව ඇවිල්ලා මම ඩීජේ කෙනෙක් වෙන්න තමයි මම හිතාගෙන හිටියේ. නමුත් මට ලංකාවේ ජනප්‍රියම නාලිකාව ෂා FM එකේ දැන් අවුරුදු ගාණක් නිවේදකෙක් හැටියට කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සතියේ දවස්වල හවස 4 ඉඳන් රෑ 8 වෙනකම් ෂා හැන්දෑව මං හරිම ආසාවෙන් කරන්නේ. ඉතින් රේඩියෝ එකකින් මගේ වොයිස් එක ඇහෙනකොට ඒ දැනෙන ෆීල් එක, හෙඩ්ෆෝන්ස් දාගෙන මයික් එකෙන් කතා කරනකොට, හෙඩ්ෆෝන් එකකින් මම කතා කරන එක මට ඇහෙනකොට ඒ දැනෙන ෆීල් එක, ඇත්තටම ඒක වචන වලින් විස්තර කරන්න බෑ. ඒක ඒ ෆීල් එක ගන්න අනිවාර්යයෙන්ම රේඩියෝ එකකම, එහෙම නැත්නම් FM එකකම වැඩ කරන්න වෙනවා. ඉතින් ලංකාවේ ලොකුම නෙට්වර්ක් එකේ ෂා FM නාලිකාවේ මට නිවේදකෙක් හැටියට දැන් අවුරුදු ගාණක් රැකියාව කරන්න ලැබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. සමහරවිට ඔයාගෙත් ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන් රේඩියෝ එකක කතා කරන්න. ඔයාට ලොකු ආසාවක් ඇති. ඒක ලේසියෙන් සැබෑ කරගන්න පුළුවන්. මොකද ඩ්‍රීම්ස් කියන දේවල් සැබෑ කරගන්න පුළුවන්. සැබෑ කරගන්න බෑ කියලා දෙයක් නැහැ. ඒක ලේසියෙන්ම සැබෑ කරගන්න පුළුවන් ඔයාට. ඔයාගේ ගෝල්ස් වලට යන්න ඕනේ. ඒ ටාගට් එකට යන්න ඕනේ. ඉතින් ලංකාවේ ජනප්‍රියම නාලිකාව ෂා FM එකේ නිවේදිකෙක් නිවේදිකාවක් වෙන්න ඔයාටත් පුළුවන්. මම කියන්නේ ට්‍රයි කරන්න කියන එක. ඉතින් අද වර්ල්ඩ් රේඩියෝ ඩේ දවසේ මට කියන්න තියෙන්නේ මම නම් ඉතින් ලංකාවටම ලෝකෙටම ඇහෙන්න හැමදාම සතියේ මේ දවස්වල හවස 4 ඉඳන් රෑ 8 වෙනකම්ම ෂා හැන්දෑවෙන් කතා කරනවා. හැමදාම ඔය හිටියා වගේම ෂා හැන්දෑවත් එක්ක ෂා FM එකත් එක්ක ඉන්න. Happy World Radio Day.